බලාපොරොත්තු කියන්නේ මගේ ප්‍රමාදය නේ. ඔබගේ ජීවිතේ පදනමේම තියෙනට ඕන දෙයක්. අප ගැළවීම ලබා ගත්තේ බලාපොරොත්තු කරන කොටගෙන කියලා. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය අපි දකිනවා. බලාපොරොත්තු වනාහි පෙනෙන දෙයක් නෙමෙයි කියලා කියනවා. ඔබගේ මගේ ජීවිතයේ නොපෙනෙන දෙයක් කෙරෙහි ඇති කරන බලාපොරොත්තු කඩන්න නපුරා මහ පුදුම වෑයමක් පරිශ්‍රමයක් දරනවා කියන එක මතක තියාගන්න වෙනවා. එකයි අද උන්වහන්සේ ඇටකටු යායක් ඔබ මම ඉදිරියට අරගෙන ඉන්නේ. එසකල් තිසතේ උන්වහන්සේ ඇටකටු යායක් ගාවට එසකියලට යන්නට කියලා. ඒ ඇටකටු යාය සමාන කරන අමකකටද? එවිට උන්වහන්සේ මට කතා කර මෙසේ වදාළසේක. මේ ඇටකටු වනාහි මේ ඇටකටු වියලි වනාහි මුළු ඊශ්‍රායෙල් වංශය අපේ ඇටකටු වියලි අපේ බලාපොරොත්තු නැති වී තිබේ. අපි සහ මුලින්ම සිද දම්මනු ලැබුවෙමුයි ඔව් කියති. ඇටකටක් කියද්දි මගේ ප්‍රමාන්තයනි ඇට සැකිල්ලක් කියන්නේ පන ගිහිල්ලා ඇගේ රසනෙත් නැති වෙලා මස්තික දිය වෙලා ඉතුරු වෙන කට්ට ජීවනය කියන දේ තුළ ජීවනයෙන් කොච්චර ඈතයිද ඇටකට හිතා ගන්නවත් බැරි තරක. ස්වාමීන් වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ ඇටකට අත්දැකීම, ඒ කියන්නේ ඇට සැකිලි අත්දැකීම, ජීවත් වෙන්නේ බලාපොරොත්තුව කියන මස් වැදල්ලක්වත් නැතුව නහරයක්වත් පනනලක්වත් නැතුව ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා ඒ ඇටකටු වෙච්ච අත්දැකීම සමහර ඔබගේ පෞල් ජීවිතේ ඇටකටු වෙලා ඔබගේ බලාපොරොත්තු ඇටකටු වෙලා ඒ කියන්නේ ජීවනයෙන් බලාපොරොත්තුෙන් සෑහෙන ඈතට ගිහිල්ලා මගේ ආදර ප්‍රමාන්තනේ උන්වහන්සේ එතනට කතා කරනවා අද එතනට කතා කරලා අහනවා මොකද කියන්නේ එළ ජීවත් වෙන්න පුළුවන්ද මිටියාවතක් ඇටකටිය වලින් පිරි මිටියාවතක් මැද මා සිටුවා සිටුසේක උන්වහන්සේ මට ඒ වාතරේ ඔබ ඔබ යන්න සැලසුසේක එවිට මිටියාවතේ ඇටකටු බහුලව තිබුණු මම දිටිමි ඒවා හොඳටම වියලී තිබුණේය උන්වහන්සේ මත මට කතා කොට මිනිස්්‍ය පුත්‍රය මේ ඇටකටු වල ජීවත් විය හැකි දැයි මගේ නැසුසේක ඔබගෙන් ඇහුවොත් මොකද කියන්නේ ජීවිතේට බෑ ස්වාමී කවදාවත් බෑ ඒක වෙන්නම විදියක් නෑ ජීවත් වෙන්න පුළුවන් දඩකට වලට ඔබගේ මගේ ජීවිතේ ඔබ මම හංවඩු ගහලා තියෙන විදියට පුද්ගලයන්ව හංවඩු ගහලා තියෙන විදියට කියන්නේ මෙයාව ගොඩ ගන්න බෑ මෙයාව එතර කරන්න බෑ මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක ප්‍රමාණතේ එතනයි ඔබ මම ජීවිතේ හිර වෙලා තියෙන්නේ රාසිය අද වචනේ කතා කරලා කියනවා එහෙම හද්දි මොකක්ද කියන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ එය දන්නේ ඔබය එසකල් කියන්නේ බෑ කියලා ඒක වහන්සේ දන්නේ ඔබගේ මගේ ජීවිතය අරගලයේ ඉස්සරහ ස්වාමීන් වහන්සේ අභිමුඛට ගිහිල්ලා ඔබ මම ඔබගේ මගේ ජීවිතයේ බලාපොරොත්තු රඳවන්න උන්වහන්සේ කෙරෙහි මගේ ප්‍රමාන්තේ උන්වහන්සේ කතා කළා කියලා. නුඹ මේ ඇටකටු වලට දිවස් වැකි පවසා මිසේ කියන්න. අහෝ වියලි ඇටකටු සමිදානන් වහන්සේගේ වචනය අසන්න මේ ඇටකටු වලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරනසේක. මෙන්න නුඹලා ජීවත් වෙන පිණිස නුඹලා තුලට ජීවන හුස්ම හෙලන්න මේ. ජීවත් වෙන පිණිස ජීවන හුස්ම හෙලන ඒක කරන්න කියන්නේ මගේ ප්‍රමාන්තනේ ජීවන වචනය දේශනා කරන්න දිවස් වැකි කියන්න ඇටකටු වලට. ତර වචනය යාලට ජීවිතය දෙන්න. උනාසේ ලෝක ආරම්භයේදී වචනෙන් දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැව්වේ. වචනය ආලෝක වේවා. මේ වචනය තුළ දෙවියන් වහන්සේගේ වචනයට ඔබගේ මගේ සිඳි බිඳි කිය චප්ප වී පොඩි වී කිය ශුන්‍ය වෙච්ච බලාපොරොත්තුට පණ දෙන්න පුළුවන්. එනිසා ඔබගේ ජීවිතේ බලාපොරොත්තු ඇහිරිච්ච තැන කඩාවැටිච්ච තැන
වචනයත් එක්ක ගනුදෙනුවකට යා යුතුමයි මගේ ප්‍රමාදේ. උනස් කියන වචනය දේශනා කරන්න. දිවස්වැක කියන්න ජීවන උස්මට. එතකොට මොකද වෙන්නේ? ඇටකටු සටසට ගාලා එකතු වෙලා හැදිලා ජනතාවක් හැදෙනවා. ඊට පස්සේ මස් නහර එකට එකතු වෙලා එකට ඒ ඒ ඒ පිරිසක් හැදෙනවා. හැබැයි ඒ ජීවිතය නැහැ. තරුණස් කියනවා ජීවන හුස්මට දිවස්වැකි කියන්න. මගේ ප්‍රේමන්තින සමාලල ඔබ මම ඔබට මට එකක් තිබුණට ජීවනයක් නැහැ. සුදාත්මයන් ඔබත් මාතුල නැහැ. එකයි වචනය ඔබට මට මගේ මගේ ජීවිතය පෝෂණය කරන්න ඕනේ. වචනයෙන් ඔබ මම පෝෂණය වෙන්න ඕනේ. දිවස්වැකි කියන්නේ එයට කටු වලට ජීවිතය හම්බෙන හුස්ම ජීවන හුස්ම තුරට පැමිණ උන් තුරට පැමිණ ඔහු ජීවය ලැබ නැගිට ඉතාම මහත් සේනාවක් සේ සිට ගත්තෝය. අපි ප්‍රමාන්තියනි වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ ඇට කටු වගේ අත්දැකීම් වලට අද වචනය තුළ බලය දෙනවා. ඒ වචනය තුළ බලය ලබලා රහසේ කතා කරලා කියනවා එවිට එවිට නුඹලා නුඹලා මම එවිට නුඹලා දැනගන්නවා මම නුඹලාගේ දෙවියන් වහන්සේ කියලා. මම අඳුරගන්නේ ඔබගේ බලාපොරොත්තු සුන්නත්තුලි වෙච්ච තැන. ස්වාමින් වහන්සේ ඔබව ගොඩනැගුවයින් පස්සේ සැබවින්ම මේ දෙවි ස්වාමින් වහන්සේම බබ බදාහම ගන්නවා. ඔබගේ ඔය ඇටකටු ජීවිතයට වේලිච්ච ජීවිතයට ස්වාමීන් වහන්සේ ආදරය කරපු විදියක් තියෙනවා. නැසේ කියද කියලා කරන්නේ ශ්‍රේෂ්ඨම දාහතාව මොකක්ද? ඔබේ මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීරයෙන් දෙවියන් වහන්සේ ආදරය කරන්න. මගේ ප්‍රේමාන්තයනි ඔබ දෙවියන් වහන්සේ ආදරය කරන්නේ කොහොමද? ඇටකටු ගොඩක් වෙලා ඇටකටු වෙච්ච වේලිච්ච ඔබේ ජීවිතයට ඒ ආදරයෙන් පණ පෙව්වයින් පස්සේ ඔබ දන්නවා සැබවින් මේ දෙවියන් වහන්සේමයි කියලා. ඔබ මුළු සිතින් උන්වහන්සේට ආදරය කරන්නේ. උන්වහන්සේ ඔබට ආදරය කරලා ඔබව ගුණ නගපු නිසායි. ඒ උන්වහන්සේ කියනවා ඔබ උන්වහන්සේට ආදරය කරන මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීර්යයෙන් ඔබ ඔබට ආදරය කරනවා වගේ ඔබගේ අසල්වැසියාට ආදරය කරන්න. ඇටකටු වෙච්ච අපිව ගුණ නගාපු ජේසු ගැස්වලින් අපි දිහා බලද්දී අපි අපිට ආදරය කරන්න ගන්නවා. ඒ ආදරය තුළ අපි ප්‍රේමන්තනේ ඒ වටිනාකමෙන් අපි තව කෙනෙක් දිහා බලන්නට යනවා. මම මට ආදරය කරනවා වගේ මම මට ආදරය කරන්න බෑ මගේ දුබලකම් එක්ක. ජේසු මට ආදරය කියන එක දැනගත්තයින් පස්සේ එකයි ජුවම් එක ජුවම් හතරේ උනාසි 19 කියන්නේ අපි ආදරය කරන්නේ පළමු කොට උනාසි මට ආදරය කළ බැවිනි. එතකොට මගේ ප්‍රේමන්තනේ ඒ ආදරයෙන් ඔබ පිරුණාම ඔබ තව කෙනෙකුගේ ජීවිතේ වටිනාකම දකිනවා. ඒ වටිනාකමට වටිනාකමක් දෙනවා. උනාසි අනිත්‍යයට ආදරය කරන්න ගන්නවා. ජීවිතේ අර්ථයක් නැතිව අර්ථ ශුන්‍යව හිටිය අපිට නැසෙ මහා අරුතක් දීලා පනපොවල වචන හරව ගුණ නැගපු ස්වාමීන් වහන්සේට නිරන්තරයෙන් කෘතඥ පූර්වක වෙන්න ස්වාමීන් වහන්සේ අද වචන හරවට මට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්පිනයි.